මම දන්න දේ තමයි මම මොකුත් දන්නේ නැහැ කියන එක මම හොඳටම දන්නවා. මාව එහෙම කවුරුත් සාක්ෂි දාගන්න බෑ. ඒ බා මම පටන් ගන්නකොට 10 15 දෙනෙක් තමයි මාත් එක්ක හිටියේ. දැන් මට 15000කට වැඩිය මිනිස්සු එක දවසෙන් කනවන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේ මිනිස්සු ඔක්කොම අවබෝධයෙන් වැඩ කරලා වැඩ ඇතුලෙන් මාත් එක්ක එකතු වෙච්ච අය. ඒක තමයි මෙතන අරගලෙත් මේ අරගලෙත් එක්ක වෙච්ච හොඳ දේවල් ගොඩාක් තියෙනවා. සකයි ওই ලාල්ලා ඔය අරගලේ ඉඳගෙන කී දෙනෙක්ව මං වගේ රාජිත ගාවට එක්කන් යන්න ඇතිද? කී දෙනෙක්ව සල්ලි දෙන්න ඇතිද? ඒකෙන් කී දෙනෙක් මාට්ටු වෙන්න ඇතිද? දැන් මම අරුණ දන්න විදිහ සහ ලෝකයේ අරුණ දන්නේ සමාජයේ හැම ප්‍රශ්නයකටම හඬනගන පුද්ගලෙක් විදිහට. හැබැයි මම අරුණගෙන් ඇහුවොත් ඇත්තටම අරුණ කියන්නේ කවුද කියලා ඇත්තටම මොකක්ද කියන්නේ? ඒක දුෂානේ ඇත්තටම මට කියන්න බැරි ප්‍රශ්නයක්. මම කවුද කියලා ඇත්තටම මම දන්නේ නැහැ මම කවුද කියලාවත්. මම මාව ඔයමෙන් ඉන්නවා. මම දන්න දේ තමයි මම මොකුත් දන්නේ නැහැ කියන එක මම හොඳටම දන්නවා. ඉතින් මං ගැන ගොඩක් අය දැන් සමහර මම වීඩියෝ එකක් දැක්කා විනාඩි 20කට මං ගැන එක්කන වීඩියෝ එකක් දාලා අරුන් මේමයි කියලා ගොඩක් දේවල් අර දාරුන් බයිසිල් ගියාරුන් හොගෝට අයරුන් දාලා ඔය ගොඩක් දේවල්. I am very interested. Mangino, Honda Danek and a moment. I am not ready among the Danes in the thing. All that I are interested. I don't care to kill him, Deshpane, Kak and Pakshakata, Ikatila, Kade, and Wakila, you. Yama Saman, Yama Hamakanata, Yama Adanova. The Minisu Ape Minisu Ape Minisu Hamadema Danagani, Udintama. Minisu Tatarma Vashata, we are now around Kaudiki or Agan. අපේ මම ගොඩක් බුද්දිස් ෆිලොසොෆි මම අගය කරන ඉඳා මම නිතරම මේ බුද්ධා කියප එකක් තියෙනවා. මොකද්ද කම්මන්සි කියලා කියන එක? රම කිව්වා කියලාවත් පොතේ තියෙනවා කියලාවත් අරයා කිව්වා කියලාවත් ෆොටෝ එකක් Facebook එකේ ආවා කියලාවත් නෙමෙයි. කම්මන්සි මේ මාත් එක්ක ඉඳ ආශ්‍රය කරන්න අපේ ගෙදර නවතින්න පුළුවන්. බලන්න දවස් දෙකක් හරි බලන්න මම කොහොමද ඇසිරෙන්නේ මගේ වටපිටාව කොහොමද? ඔබ දැක්කම ඊසි මම ජජ් එහෙම නැතුව අර දුරේ ඉඳගෙන මං ගැන දන්නේ නැහැ. ඒ උන් ලියනවා හොඳ දේවල් ලියනවා. මාව එහෙම කවුරුත් සාක්ෂි දාගන්න බෑ. ඒක නම් මම පැහැදිලිව කියනවා. එක්තරා දේශපාලකයෙක් කිව්වලු මේ මම ඊයේ පෙරේදා ගියා මම ගොඩක් බුද්දිස් මේ වලට යනවා. ඒකට ඒ ලොකු ආම්දුරට කිව්වලු මේ ආපෝ ඌ නම් කියන දේ ආන්නේ අපේ ආම්දුරනේ පොඩ්ඩක් මේ ඌ ආදන්න කියලා. ඉතින් මං කිව්වා හරිනේ එතනම උත්තරේ තියෙනවනේ. මං ඇයි ගියා කියන දේ ආන්න ඕනේ. දේශපාලකයෙක්ට ඕනේ කියන දේ ආන පුද්ගලෙක්. මම එහෙම කියන දේ ආන පුද්ගලෙක් නෙවෙයි. But I mean that back in Akin, the Kodak show that I think Balanova, Mama Pocket Taker Dagan, the Berwayam, I think Balino, the Danga, Yipper, the Lal, Mambal, and a photo. Ah, mind the Gikar, Kamekaga, a cat, Tatamone, Yata, my Mama Rajitaga, take Kangi. Kaganagila, Mama Rajitaki Pocket Taker Dagan, Rajitapil is but the Gigaman to the Mama Tarakas out with Agatha, the Mata Japan and the Laviland Salita. It was a value argument. දෙවනි පාරත් එක්ක ගියා. එතකොට 25000ක් දුන්නා. එතකොට තරමන් සාක්ෂි දාගත්තා. හරිද? ඒකේදී උන්ගේ අපේ සල්ලිනේ ජනතාවේ සල්ලිනේ. මට මගේ වැඩට ඕනේ. හැබැයි අර ඒගොල්ලන්ගේ ඇජෙන්ඩා එකට ඔබා ගන්න බැරුව ගියාම එයා I think මහින්ද ගිය කා කියලා බෑන් කරනවා. දැන් මට සකයි ওই ලාල්ලා ඔය අරගලේ ඉඳගෙන කී දෙනෙක්ව මං වගේ රාජිත ගාවට එක්කන් යන්න ඇතිද? කී දෙනෙක්ව සල්ලි දෙන්න ඇතිද? ඒකෙන් කී දෙනෙක් මාට්ටු වෙන්න ඇතිද? අපි වගේ නෙමෙයි හැම කෙනාම. අපි මම පයින් යනවා මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මට I don't have a status quo. මට අපේ 100ත් එක්ක අපේ 100ලා අමුඩ ගාලා තමයි ගොවිතැන් කරන්නේ. අමුඩ ගාලා ගහගෙන තින්න පුළුවන්. මේම denim shirt එකක් t-shirt එකක් දාගෙන පාර යන්නත් පුළුවන්. හරි simple. යාපනයේ හැදිරෙන්න ගිය අධ්‍යාපනය ලැබුණා. ඒ සමාජයට යාභාෂාත් එක්ක ඇවිල්ලා ගොඩක් දුරට මූ වෙලා තියෙන්නේ ගොඩක් දුරට එකතු වෙලා තියෙන්නේ බෞද්ධ සංස්කෘතියත් එක්ක. ඒකට මොකක්ද විශේෂ හේතුවක් තියෙන්නේ? අපේ තාත්තගේ ගම වල ආර්ය කුලම් කියලා කියන අම්මා චුන්නාගම. ඒ තාත්තගේ ගෙවල් තිබුණේ නාහවිහාරය. අපේ නාහවිහාරයේ ඉස්සර තමයි තාත්තලාගේ ගේමානේ. ඒතකොට තාත්තා ඇදුනේ තාත්තලාගේ පවුල් ගොඩක් එකට පන්සලත් එක්ක ගොඩාක් ලින්ක්ස් තිබුණා. තාත්තා කොමියුනිස්ට් කෙනෙක්. කොමියුනිස්ට් පක්ෂයේ හිටියට එයාට තිබුණා ලොකු මේ බුද්දිස් ෆිලොසොෆි එක ඇටැච්මන්ට් එකක්. ඒකට අපේ ගෙදර පොඩි කාලෙම තිබුණා අම්බේද්කාර්ගේ පොත්පත් බුද්දිස් මේ ධම්මපදයේ දෙමළෙන් තිබුණා. ඒ වගේ ගොඩාක් බුද්දිස් ෆිලොසොෆිකල් බුක්ස් තිබුණා. තාත්තා කිසිම දෙවි කෙනෙක් අදාගන්නේ නැහැ. එයා කියනවා believe in God is a human weakness කියලා තාත්තා කියනවා. ඒ වුණාට එයා බුද්ධගේ ෆිලොසොෆි වලට මාර මේ එයාට තිබුණ ඇටැච්මන්ට් එක. ඉතින් ඒකම තමයි මම හිතන්නේ මටත් ඒ DNA එකකින් ආවද කොහොමද. මම හිතන්නේ මේ වෙනකොට අරුණ සිතාත් කියන පුද්ගලයා යම් කිසි ආකාරයක සමාජ මෙහෙවරවලක එකතු වෙලා තියෙන විශේෂයෙන්ම පාසල් හැදීම වගේ දේවල් වලට එකතු වෙලා තියෙන කොහොමද ඒ වැඩ කටයුතු කරගෙන යන්නේ? අතරමසල් මම අපි දකින්නේ ගොඩක් අපේ මේ දෙබල සිංහල ප්‍රශ්නේ හරි ජනවාරික ප්‍රශ්නේ හරි ඒක වචන වලින් කියනෝනේ එතනික කන්ෆ්ලික්ට් කියලා මේ ඔක්කොම මම දකින්නේ මෙතන කිසිම කන්ෆ්ලික්ට් එකකට වැඩිය මෙතන තියෙන කොමියුනිකේෂන් බැරියර් එකක් තියෙනවා අත් රටවල් වල ඉඳි ඒකට තේරෙනවා දැන් මේක හැමදාම මේකත් මම කියනවා පීස් බිල්ඩින් කියන්නේ ඩිස්කෂන් ඇන්ඩ් ඩයලොග්ස් මේකනේ හැම වර්ක්ෂොප් එකේම කියලා දෙන්නේ. ඒකට මම ඔයාව අඳුනා ගන්න ඔයා මාව අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න අපි දෙන්න කතා බහ කරන්න දෙපැයි. ඒතර අපි දෙන්නට කොමන් ලැන්ග්වේජ් එකක් නැත්නම් කොහොමද අපි කතා බහ කරගන්නේ කොහොමද අපිට පීස් ඇති වෙන්නේ? මේ ප්‍රශ්න තමයි උතුරට දකුණට තියෙන. අපි දෙගොල්ලෝන්ට භාෂාවක් නේ කතා බහ කරගන්න. මම දැන් සිංහල දන්නේ ඉඳන් මාව මිනිස්සු දන්නවා. අරුන් කියන්නේ මෙහෙම කිය. හැබැයි මට වැඩිය කොච්චර දක්ෂ කොල්ලෝ යාපනයේ ඉන්නවද භාෂාව දන්නේ නැතුව. එතකොට ඒකින්ද තමයි අපි හිතුවා ලැන්ග්වේජ් සෙන්ටර් එකක් යාපනයේ හදන්න ඕනේ. ෆ්‍රී භාෂාව කැමති අයට උගන්වන්න ඕනේ. සිංහල මහා විද්‍යාලය කියලා ස්කූල් එකක් තිබුණා 83ට ඉස්සෙල්ල. ඒ ස්කූල නැවත අපි පටන් ගන්න ඕනේ. දෙමළයේ ගොඩාක් අය ඉන්නවා තමන්ගේ දරුවෝ සිංහල මීඩියම් උගන්වන්න කැමැත්තේ. ගොඩාක් අය ඉන්නවා බෞද්ධ ආගමට ලැබී වෙච්ච අය. ඒ පරිසරය තියන්න ඕනේ. මට කැමති ආගමක් අදාගන්න මට කැමති භාෂාවක් ඉගෙන ගන්න ඒව තියන්න එපා. ඇත්තට ඒකනේ මානුඩයාගේ විමුක්තිය කියන්නේ. ඒව නෑ අපිට යාපනේ. ඒව කරන්න බැරි අමාරුයි. එතකොට අර කරන්න බැරි දේවල් තමයි මම ගොඩක් කලින් කරන්න උත්සාහ කරන්නේ. ඒක කරන්න පුළුවන් දේවල් කරන්න ඕනතර මිනිස්සු ඉන්නවනේ. එතකොට ඒ දේවල් කරන්න කොහොමද යාපනයේ ජනතාවගේ සහාය දෙන්නේ? ඒකනේ ඒත් මෙතන මේ වගේ තමයි අර උඩින් බලන මිස්අන්ඩර්ස්ටෑන්ඩ් වෙන කට්ටිය වැඩි. මාතක ආශ්‍රය කරලා මාතක වැඩ කරන්න පටන් අරගන්නකොට ඒ මිනිස්සු ඊට පස්සේ දි අන්ඩර්ස්ටෑන්ඩ්. ඒගොල්ලන්ට තේරෙනවා. ඊට පස්සේ එක්කෝ මාතක ලොකු වෛරයක් ඇති වෙනවා නැත්නම් මාතක ලොකු ආදරයක් ඇති වෙනවා. මේ දෙකෙන් එකක් ඇති වෙනවා. ඉතින් ගොඩක් මම පටන් ගන්නම අපි සාමාන්‍ය කණ්ඩායම එකතු කරගෙන වැඩ කරන්නේ. වැඩ කරගෙන යනකොට ඒකට අදාළ අය එකතු වෙනවා. ඒව මම පටන් ගන්නකොට 10 15 දෙනෙක් තමයි මාතක ඉන්නේ. දැන් මට 15000කට වැඩිය මිනිස්සු එක දවසෙන් කඳවන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේ මිනිස්සු ඔක්කොම අවබෝධයෙන් වැඩ කරලා වැඩ ඇතුලින් මාත් එක්ක එකතු වෙච්ච අය. මේ දේවල් කිරීමේ මොකක්ද අරමුණ තියෙන්නේ? දේශපාලන තුල යන්නද නැත්නම් සමාජයක දෙයක් දෙන්නද මොකක්ද වගේ අවසාන අරමුණ වෙලා තියෙන්නේ? අරමුණ වෙන්නේ පැහැදිලිව අපි ඉස්සෙල්ලාම අපි දෙගොල්ලෝම සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් සමාජයක් රටක් තියෙන්න ඕන. මම ජීවත් වෙන සමාජය යාපත් සමාජයක් වෙන්න ඕන. නැටුම් නැති සමාජයක් වෙන්න ඕනේ. සම්පූර්ණ නැති වුණාට දැන් මට පේනවා දැන් අපිට තියෙන ක්‍රයිසිස් අපි දෙගොල්ලෝන්ටම අපි සිංහල දෙමළ අය අපි ගොඩාක් 90ක් අපි ලඟවීමක් තියෙනෝනේ සංස්කෘතිකව ආගමිකව හැමදේම පාටද ඔක්කොම. නමුත් අපේ භාෂාවනේ වෙනසක් තියෙනවා. ඒ භාෂාව ප්‍රශ්නේ විසඳුවන ගොඩාක් හරියට අපි එකතු වෙන්න පුළුවන්. අපි එකට දැන් ඉන්දියාවගේ රටක බලන්න මම ඉගෙන ගත්තා ඉන්දියාවේ කොච්චර භාෂා තියෙනවා කොච්චර ಜಾති තියෙනවා කොච්චර වර්ග මිනිස්සු ඉන්නවා. ඒත් උන්ගේ සිස්ටම් එකක් තියෙනවනේ පොඩි පොඩි ගැටුම් තියෙනවා. නමුත් සිස්ටම් එකක් තියෙනවා ඒකට ජීවත් වෙන්න. ඉතින් දැන් ලෝකෙම යුනියන් වෙලා තියෙනවා. බවුන්ඩරිස් අඩු වෙලා තියෙනවා. මිනිස්සු එකට කලවම් වෙනවා. දැන් මේ ඉන්න අපේ දෙමළ අය අනිත් පැත්ත දැන් මම අර තමිල්ස් අය ගන්න එක්ස්ට්‍රීම් ලෙවල් එක ගන්න නෑනේ. අපේ අය හැබැයි ජර්මන් කැනඩා ෆ්‍රාන්ස් කියලා සුද්දෝ බැඳ ගන්නවා. අරාබ්ස් එක්ක බැඳ ගන්නවා. කළු ජාතියත් එක්ක සම්බන්ධතාවය ඇති කරා ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ළමයි නැෂනැලිටි ඔක්කොම වෙනස් වෙනවා. එතකොට එහෙම තමයි අර සංවිධානය ඇඳි වෙන්නේ. අපි අපිට එහෙම chance එකක් දෙන්නේ නැහැ. දැන් හැමදාම උතුරයි දකුණයි වෙන් කරන්න තමයි වැඩ කරන්නේ දෙපැත්තේ. මම ඒක දැක්කද අපේ දේශපාලකයෝ දකුණේ දේශපාලකෝ බෞතරය. හොඳ අයත් ඉන්නවා. ඉතින් ඒක ඉස්සලාම අපි බින්දින්න ඕනේ. මික්ස් වෙන්න ඕනේ. අපි එකට ජීවත් වෙන්න ඕනේ. තොර මේ ප්‍රශ්නේ රටකට ඒකනේ හොඳයි. අපි ඔයා බලන්න බිලියන් ඩොලර් 55ක් ණය අය. ඒකනේ ලංකාව සම්පූර්ණ ණය. බිලියන් ඩොලර් 200ක් අපි නැති කරාගත්තනේ යුද්ධයේ ඉන්ටර්නල් කොන්ෆ්ලික්ට් එකේ. මේක මේ ජයශංකර් මේන ලියපු පොතේ තියෙන. choice the choices කියන. එතකොට ඇයි ඒක අපරාධයක්. there is no glory in war. war කියන්නම යුද්ධ කියන්නම හොඳ දෙයක්. it's a crime. ඇයි අපි ඒකට යන්න ඕනේ? දැන් ඒක වෙච්ච දේ වුණා. ඒ අපි වෙච්ච දේ හැමදේම අමතක කරලා බුද්ධා කිව්වා වගේ මහා කරුණාවෙන්, කම්පැෂන් එකකින්, එම්පතියකින් වැඩ කරන්න පටන් ගත්තා. මේක මමත් එක කාලෙක හරි වෛරකාරාරී මේ ගැවුත් ගාමු කියාගෙන හිටපු එක නේ. මමත් එක කාලයක ප්‍රභාකරන් මාව අපේ වීරයා තමයි කියලා හිතාගෙන හිටියා. අපි ලීඩර් is the one and only leader කියලා. ඒ වුණාට මම ඒක තමයි වෙන්න ඕනේ. අපි මතවාදම වෙනස් වෙනවා. මම වෙනස් වෙන්නත් කැමති. තව එක්කෙනෙක්ව වෙනස් කරන්නත් කැමති. I am free. I am free to talk. මම මෙහෙම දෙයක් ඇහුවොත් එතකොට මේ නව චින්තනයත් එක්ක හරිද? මොකද විශාල ආකාරයේ දාර්ශනික අදහස් තියෙන සමාජය වෙනස් කරන ගොඩාක් වුමනාවක් තියෙන පුද්ගලෙක් තමයි අරුණ සිද්ධාර්ථ කියන්නේ. ඒතර මෙහෙම අදහසත් එක්ක මේ වගේ චින්තනයත් එක්ක අපි හිතුවොත් මේ පුද්ගල නැගිටීම නැත්නම් මේ යලි පිබිදීම අරගලයත් එක්ක පිබිදීම වෙනස් මාර්ගයකට ගේන්න අවස්ථාවක් මුණොත් ඒ බරගලයි. මම කැමති ඒක තමයි මම ඒ ධර්මයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කැමති. අපි අදහස් වුමානු කර ගන්න කැමති. මම දැක්ක ඒ ගොඩක් මේ රැඩිකල්ස් දැන් මම විචන කරනවා දැරිසාවයි අරගලයි. නමුත් මට ඒගොල්ලන් ස්ටේජ් එකේම chances දුන්නා ගොඩක් කොල්ල අඬගල අරුම කවන්නවා කතා කරනවා ඔයාට වා කියලාද කියන්නේ. ඉතින් ඒ කාර්ය හොඳයි. ඒක මේක අපේ පැත්තේ නෑ. අපේ පැත්තේ නෑ. මම දැන් LTD විරෝධීව අදහස් පලා කරාන මම මරන්න තමයි මේ සූදානම් වෙන්නේ. මට එච්චරට මේ කතා බහ කරන්න උන් කැමති නෑ. හැබැයි මම කැමති. ඒක තමයි මෙතන අරගලෙත් මේ අරගලෙත් එක්ක වෙච්ච හොඳ දේවල් ගොඩාක් තියෙනවා. දේශපාලන ගොඩාක් අය බය වෙලා ඉන්නවා. වැඩි කරන්න පිළිපිටරි වැඩි කරන්න හරි බය වෙලා ඉන්නවා. අපි මොනාරි ජනතාවට කරන්න ඕනේ කියලා ඉන්න ප්‍රතික්ෂේප වෙලා ඉන්නවා. ඒකට ඒගොල්ලන්ට දැන් වෝටාව ගත්තොත් එයා උපරිම එයාව මිනිස් පිළිගත්තා. පිළිගන්නකොටම එයා දැනගන්න ඕනේ මම කවදාද ප්‍රතික්ෂේප වෙනවා කියලා. ප්‍රතික්ෂේප කරන අයත් දැන් මාව ප්‍රතික්ෂේප කරා මගේ සමාජයේ. ඉතින්ලා ප්‍රතික්ෂේපයක් කරනකොට මම දන්නවා කවදාද දවසක මේ මාව පිළිගන්නවා. අපි ක්‍රියාවලින්නේ බුද්ධාගේ වගේ හැමදේම අපි වැඩ කරාන් යනකොට ඒක හරියනවා. දේශපාලනය තුල කොයි විදිහට අරුණ ඉස්සරහට යන බලාපොරොත්තු වෙන්නේ? අනේ උෂානි ඇත්තටම මම දේශපාලන ටාගට් එකක් මට තිබුණේ නෑ. තාමත් ඒක සෙකන්ඩරි තමයි. බලයක් ඕනේ. මේ බලය දැන් මම කියන දේ මාව හැමතැනම කොන කරනවා. මාජිනලයිස් කරනවා. දෙන්න නෑ. කතා කරන්න දෙන්න නෑ. මේ වගේ ගොඩාක් ප්‍රශ්න මට තියෙනවා උතුරේ. එතකොට මට ෆ්ලෝර් එකක් ඕනේ. ඒක පාර්ලිමේන්තු හොඳ ෆ්ලෝර් එකක්. වැඩ කරනවා නම් හොඳයි. ඒක හැබැයි ඒකම නෙමෙයි මගේ ප්‍රේම් ටාගට් එක. ඊට වැඩි බලයක් තියෙනවා දැන්. ඇත්තටම අපිට තියෙන ජන බලයනේ උතුම් බලය නේ. The people's power is the eternal. ඉතින් ඒ බලය මම ඇදලා ඉවරයි. මට තියෙනවා ඒක. ඇත්තටම මම politicians කියලා කියන එකට වැඩිය civil activists කියලා කියන එකට මම කැමතියි. Social media activists නෙමෙයි social activists. Social media activists ලා දැන් අටවටා මාරක් ඉන්නවා. සෝෂල් ඇක්ටිවිස්ලා ඇත්තටම නෑ ලංකාවේ. ජෙනුයින් සෝෂල් ඇක්ටිවිස්ලා. ඒකට මම හරි ආඩම්බර වෙනවා. ඒ වගේ එක්කෙනෙක් වුණා වෙන්න. මම මෙහෙම හෙව්වොත් එතකොට අද වෙනකොට මම දැන් හිතුවොත් මේ සාමාන්‍යයෙන් මේ සෝෂල් ඇක්ටිවිස්ලත් එක්ක මේ සමාජය තුළ මේ හඬ නැගීමත් එක්ක අද වෙනකොට ගොඩක් දේශපාලකයෝ බය වෙලා තියෙනවා. එළියට එන්න, වැරදි කරන්න. ඒතකොට මේ වගේ පුද්ගලයන් ඉදිරියේ ඔබ කොහොමද හැසිරෙන්නේ? අපේ මිනිස්සු මම කියන්නේ දකුණ උතුර අපේ මිනිස්සු ලංකාවේ මිනිස්සු අපි මේ බලන දේ නෙවෙයි විශ්වාස කරන්නේ. අපි විශ්වාස කරන දෙයක් තියෙනවනේ. ඒක තමයි අපි බලන්නේ. ඒක අපේ අනිත් පැත්තට තමයි වෙන්නේ. බලන දේ අපි විශ්වාස කරන්නේ නැහැ. ඒක දෙමළේ කියන කාන්බදෙල්ලාම් නම් නම්බුවදෙල්ලයි. නම් නම්බුවදේ නම් කාන්දරෝ. ඒ කියන්නේ අපි බලන දේ නෙවෙයි විශ්වාස කරන්නේ. අපි විශ්වාස කරන දෙයක් තියෙනවා. ඒක අපි බලනවා. ඒ කියන්නේ කන්ෆර්මේෂන් බයස් කියලා කියන්නේ. මම එක්තරා දේශපාලකෙක් වැරදි කියලා මම විශ්වාස කරනවා නම් ඒකට අදාළ කරුණු ටික මම බලාගෙන යනවා. මට පේන්නේ ඒක විතරයි. එක්තරා පක්ෂයක් මට හොඳයි නම් මට පේන්නේ මේ පක්ෂය කරපු හොඳ දේ විතරයි. නරක දේ පේන්නේ නැහැ. ඒ වගේ අර කන්ෆර්මේෂන් බයස් වෙලා ඉන්න ඔක්කොමලා. ඒ අරගලෙත් ඒ කන්ෆර්මේෂන් බයස් එක තියෙනවා. ඒම නැතුව අර නිර්පක්ෂකය කියනෝනේ ඒක හරි සුන්දරයි. ඒම වුණා නම් ගොඩාක් ලේසි. මෙච්චර දඟලන්න ඕනේ. මේ සිස්ටම් චේන්ජ් කියලා මේගොල්ලන් කියනවනේ. මම නම් කියන්නේ මේ කෙස් ගහ කර මේ සිස්ටම් එක මෙයාට ওই විදිහට මාරු කරන්න බෑ. ওই සිස්ටම් චේන්ජ් කරනවා නම් ඉස්සල්ලාම මගේ සිස්ටම් එක මම චේන්ජ් කරන්න ඕනේ. මගේ ඇතුලේ සිස්ටම් චේන්ජ් වෙන්න ඕනේ. මම චේන්ජ් වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා වෙන්න ඕනේ. ඒ කියන්නේ තනි දැන් ඒක හරි ලේසිනේ. ඔය අරගල ඉන්න හැම කෙනාම උන්ගේ දැන් මම දකින්නවානේ අපි වා කියන්නේ දැන් අපි බබල් ගම් එකක් කාලා විසිකල්ලා යන සමාජයන්නේ. දැන් අපි නම් එහෙම නෙමෙයි සාක්කුවේ දාගෙන දැන් බෝටල් එකක් ඇඩුවොත් සාක්කුවේ දාගෙන ගෙදරට වෙනකන් අරන් යනවා. රීසයිකල් එකම ප්ලේස් එකක් තියෙන යාපනයේ මගේ කුණු ඔක්කොම මම බෙදලා කිලෝමීටර් 4ක් වෙන. එතනට ගිහිල්ලා තමයි මම දෙන්නේ. අපි මේ සිස්ටම් අපි හදනවා සිස්ටම් එකක්. ඒ වගේ ගොඩාක් දේවල්. ඒක විතරක් නෙමෙයි. ගොඩාක් දේවල් තියෙනවා. අපි දූෂිත වෙලා අපි බනිනවා මේ රාජපක්ෂලා දූෂිතයි කියලා. අපි හොරකම් කරනවා. අපි පොඩි පොඩි විදියට අපි හොරකම් කරනවා. අපි දේශපාලකයෝ හොරකම් කියනවා. ඉතින් මම අන්ධයෙක් නම් මට අන්ධයෙක් තමයි නායකයෙක් වෙන්නේ. මම දන්නවා මට අරගලේ තියෙන්නේ මාත් එක්ක. මම මාත් එක්ක හැමදාම අරගලේ කරනවා. මාධ්‍ය ආයතනවල වාපන් මං කියන දේ දාපන් කියනකොට මෙතන අරගලේ ඉවරයි මේ උදානි. අපි කියන්නේ මොකක්ද? නේද ඒක එක හේතුවක් වෙන්නදී ප්‍රධාන හේතුවක් අරගලේ දියාරු වෙන්නේ නැහැ. ඔව් ඒක සමහරකට මේ අරුණ එක ඉන්සිඩන්ට් එකක් අල්ලගෙන අරගලේ සම්පූර්ණ මේම කියන්න එපා කියලා ඒක විතරක් නෙමෙයි. මේ වගේ ඉන්සිඩන්ට් ගණනාවක් මම දැකලා. ඒ ෆැසිස් වාදයට යනවා. ඒ කියන්නේ ඔතන මම ආන්නේ අනිත් එක අරගල කරුන්ගෙන් ඔතන තියෙන අයිඩියොලොජි එක මොකක්ද? අරගලේ පිටිපස්සේ තියෙන අයිඩියොලොජි එකක් තියෙන්න එපානේ. අරගලේ ස්ට්‍රගල් එක අයිඩියොලොජික. මේ අයිඩියොලොජි එක මොකද්ද කියලා අහනකොට කාටවත් උත්තරයක් නැහැ. උතර අයිඩියොලොජි එකක් නැහැ. අපිට ඒක පේනවා. එහෙම අයිඩියොලොජි එකක් නැතුව ගියාම අර කියන්නේ if you are not stand for something you will fall for anything. ඔයාට අයිඩියොලොජි එකක් නැත්නම් ඔය ඕන දෙයකට වැටෙනවා. ආව වට ගන්න පුළුවන්. ඒතර ඉතුරු වෙච්ච කාලයක් තියෙනවා කියන්නේ අනිවාර්යෙන් මේ සිස්ටම් චේන්ජ් වෙන්න ඕනේ. කිසි කතා නැහැ. මෙතන විතරනේ මුළු ලෝකෙම තියෙන මේ සිස්ටම් වුණ. මුළු ලෝකම මේ සිස්ටම් මාරු වෙන්න ඕනේ. හරිද? එතකොට අපි හැබැයි මම අයවයි දන්නවා මේ සිස්ටම් එකට ජැක් මුක්කු ගාගෙන ඉන්නේ අපි අය නෙමෙයි. මේක වෙන කොයිදෝ ඉඳලා ඔපරේට් වෙන සිස්ටම් එක. එතකොට ඒ අය තමයි මේ වල පිටිපස්සෙත් ඉන්නේ. ඒ අය කවදාවත් පුතා මේ උඹලා හිතන්න එපා. ඒ ඔය ඔච්චර ලේසියෙන් මේ සිස්ටම් එක උඹලා චේන්ජ් කරන්න ඉඩ වෙයි කියලා. උඹලාව චේන්ජ් කරයි. අර use and discard කියලා තියරියක් තියෙනවා. ප්‍රභාකරන්ලාව අදපු මිනිස්සු තමයි ප්‍රභාකරන්වාව නැති කරේ. අපේ අය හිතනවා නම් අපි තමයි යුද්ධ කළ මේ ප්‍රභාකරන් මැරුවේ කියලා ඒක වෙන කතාවක්. හරිද? ඒ වගේ තමයි මේවත්. ඔයගොල්ලෝ use වෙයි ඊට පස්සේ discard කරයි. ඔයගොල්ලෝ throw use and throw. එච්චරයි. ඉතින් ඒක ඇතුලේ ඔයගොල්ලන් ගන්න ගේම් ටික ගා ගන්නවා. සල්ලි නැති එක සල්ලි ටික කම්ම කරා ගන්නවා. කෙල්ලෙක් හොයන්න ඕන එක කෙල්ලෙක් අල්ලා ගන්නවා. ආතල් ටික ගන්න ඕන එකයි ගංජාවම ගන්න එක ඒව ගා ගන්නවා ඒ වගේ කරනවා අත්තරම අවංකවම ගියේ එක ඌ බලනවා අරුණේ දැන් මොකද කරන්නේ අපි කියලා කිරේවල් ගාන දුක් විඳිනවා ඌ දුක් විඳිනවා ඌගේ පවුල් ටික අර මැරිච්ච අයගේ පවුල් ටික තමයි ඒ ළමයි හෙට ඌණ දෙන විදිය එයාගේ බිරිඳ හෙට මේ සමාජයේ එයා ෆේස් කරන දේවල් අපේ සමාජයේ හැමතැනම හොඳ උපාසක මිනිස්සු නෙමෙයි ඉන්නේ මේ කාර්ය දුෂ්කර මේ සමාජය තුළ සිංගල් පේරන්ට් වෙන එක මම දන්නවා මම තරම් අත්විඳපු නැති ඒ මගේ වයිෆ් ගේ තාත්තව අවුරුදු 5න් අරගෙන ගියා LTT අතුරුදා මගේ වයිෆ් she has been through all these stuffs domestic violence sexual harassment හැමදේම child abuse ඉතින් අපි දන්නවා අර ඒ අරිනා ඒ නම දෙනා මේ පෞල් ශක්තිමත් කරන ඒ අයට උදව් කරන නිකන් එක එකට ඩොලර්ස් වලින් උදව් කරන්නේ නැතුව අපි දන්නවා සමහර අයව අරගෙන ට්‍රේනින්ග්ස් දුන්නා සමහර රටවල් වල ඩිජිටල් කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ලාට අවසන් වශයෙන් මම අහන්න කැමතියි ඉදිරිය කොහොමද සැලසුම් කරන්නේ මොකක්ද සැලසුම් නැහැ ඔය යනවා අර being and nothing කියලා කියන්නේ ඒක කිසිම බලාපොරොත්තු නැහැ ඒ බලාපොරොත්තු වල තමයි මම මේ අපි ඒක නොකර වුණා නම් අමාරුයි ඒක නෙමෙයි දැන් මම කාගේවත් අජෙන්ඩා එකට නැති වෙයි ගොඩක් අය දන්නේ නැති කතාවක් කියනෝනේ අම්මව මම කාගේවත් ඇජෙන්ඩා එකක් නැති ඉඳා මගේ ජීවිතය හරි සරලයි මට කවුරුත් බයින්ඩ් වෙ අර නෑ අරගලයට කියන්නේ අය අතන මේවා සරන් කරේ අය මෙතන කිය අනේ මට හිතනවා නම් මම වැඩ කරනවා නැත්තම් මම නිදා ගන්නවා මගේ යාළුවෝ දන්නවා මම හොඳට නිදා ගන්නවා හොඳට කනවා බොන්නේ නෑ හොඳට කනවා හොඳට පොත් කියවනවා එතකොට මට හරි ආසයි හරි සිම්පල් මගේ ගෙදර පිටිපස්සේ හරි මගේ ඔෆිස් එකේ හරි ගෙදරත් එක්කම ඔෆිස් එකේ තියෙන ටේබල් එකක් තියෙන මගේ ආසම තැන ඒතන තමයි මගේ ආසම ප්ලේස් එක ඇවිල්ලා මගේ ලයිබ්‍රරි එක මගේ බුක් ෂෙල්ෆ් එක ඉතින් මම මට හරි සිම්පල් මගේ ඒක ලොකු මේ ලොකු ප්ලෑන්ස් නෑ එන විදියට හැබැයි වැඩ තියෙනවා ඒ කියන්නේ කිව්වොත් I am not attached to anything but I am connected to everything උතුර දකුණ යා කරන්නට මේ සමාජය වෙනස් කරන්නට කලින් අපි අපේ හිත අපේ සමාජය අපි වෙනස් කරගෙන ඉන්නවා ඉතින් ඒ අදහසත් එක්ක අද දවසේදී අපත් එක්ක එකතු වුණු අරුණ සිද්ධාර්ථ මහතාට බේම් ස්තුතියක් දෙනවා ප්‍රනාන්දු YouTube නාලිකාවෙන් ඉතින් එහෙනම් බේම් සිතයගේ බොහොම ස්තුතියි